ලෝක තෙස්චූරත තරංගාවලියේ දෙවන අධිරේයයටතේ පැවැත්වෙන තරංග දෙකකින් යුත් තෙස් තරංගාවලියේ දෙවන තරගය බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව මීර්පූර් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. මෙහිදී පළමු ඉනීමට මේ වන විට කඩලු 9ක් දැවි බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 361ක් ලබා සිටිනවා. විශේෂත්වය වන්නේ මේ කඩලු 9ම දවාගත්තේ ලාංකීය වේගපන්දු යවන්නන් වීමයි. එෙහිදී කසුන් රාජිත තම දිවියේ සාර්ථකම පන්දු යැවීම වාර්තා කළා. ඒ ලකුණු 27ක් ලබා දී කඩලු 5ක් දවා ගැනීමයි. අසිත ෆර්නෑන්ඩෝ මේ වන විට කඩලු 4ක් බිඳ හෙලා තිබෙනවා. කෙසේ නමුත් දැන් වාර්තා වන්නේ එතරම් සුබදායි ආරංචියක් නම් නොවේ. ඒ ශ්‍රී ලංකා සංචිතයට නම් කරන ලද මේ වන විට බංග්ලාදේශයේ රැඳී සිටින ලාංකීය ක්‍රීඩකෙක් පහම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටිනවා. මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඒ බව නිවේදනය කළා. ඒ ලාංකීය ටෙස් සංචිතයේ සිටින කමිල් මිෂාරයි නිකුත් කළ නිවේදනය මේ ආකාරයෙන්. ශ්‍රී ලංකා බංග්ලාදේශ සංචාරය 2022 නීති කඩකිරීම සම්බන්ධයෙන් කමිල් මිෂාර ඔහුගේ ක්‍රීඩා කොන්ත්‍රාත්වයේ දැක්වෙන පරිදි හැසිරීම පිළිබඳව නීති කඩකිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශයෙන් ආපසුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට තීරණය කොට තිබෙනවා. ඔහුගේ පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඒ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල මත ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනු ලබයි. යනුවෙන් නිකුත් කළ නිවේදනයේ සටහන් වනවා. කෙසේ නමුත් සිදුවීම පිළිබඳව මෙතෙක් වාර්තා වන්නේ නැහැ. ඉක්කා SLK චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. ඉක්කා එනවා ඉක්මනින්ම ක්‍රීඩා තොරතුරු අරගෙන. ඉක්මනින් හමුවෙමු.